අපි සමග එකතු වෙන්නේ රොටරි ජාත්‍යන්තර පාසලේ ප්‍රධානාචාර්යනි ආදී ආචාර්ය රේණුකා රොද්දුරි මහත්මයා. රටේ අද ජාත්‍යන්තර අධ්‍යාපන සංහිඳියාව සංකල්පය. ඔබ පාසලක තුල දරුවන් මේ සඳහා දකින්නේ කොහොම ආකාරයෙන්ද? මේ පළවෙනිම ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව අපිට ලබා දුන්නා. ගුණාත්මක අධ්‍යාපනයක් තුළ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම. ඇත්තටම අපිට අවශ්‍ය වන්නේ එයයි. ඉතින් මේකට අපි පාසල් දරුවන්ගෙන් තමයි මූලිකවම අපි බලන්න ඕනේ. ඉතින් දරුවන්ගේ සංහිඳියාව මේකට හැම කෙනෙක්ම හැම ආගමික දරුවෙක් අපි කියන්නේ එක එක කොටස් තියෙනවා. සිංහල ජාතිය වේවා, මුස්ලිම් ජාතිය වේවා, අපි කියන බර්ග ජාතිය හැම දෙනාගේ මත බැඳීමක් තියෙනවා. ඉතින් මේ බැඳීමට මම දකිනවා ඇත්තටම මේ දකින මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ දකින දූරදර්ශී ඥානය අනුව අපිට තවදුරටත් අපේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටමත් ඉහළ නම් වෙන දරුවන් අතර තියෙන සංවිධියාව තව තවත් ගොඩනංවෙ අපි එක ජාතියක් ලෙස මේ ශ්‍රී ලංකාව මේ උතුම් දේශය ගොඩනගන්නට අපිට හැකියාව ශක්තිය තියෙනවා. අපි නිරන්තරයෙන්ම දරුවන් වෙනුවෙන් අපි කැප වෙලා ඉන්නේ. අපි වැඩිහිටියෝ අපේ දරුවෝ මේ හැම දරුවෙක්ම අපේ කියන ගාථාවත් එක්ක මම දකිනවා අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ දැක්ම විශාල වශයෙන් පාසලට රුකුලක් වෙනවා. ඉතින් අපි කොහොම හරි ඉදිරි අනාගතේ මේ පුංචි දරුවන්ගේ අනාගතේ සුරක්ෂිත කරන්න නම් අපි සියලුම දෙනා මේ උගත් අපි සියලු දෙනාම එකහසු වෙලා මේ දරුවන්ගේ අනාගතය ගොඩනගන කළ යුතුමයි. ඒක තමයි අපින් කළ යුත්තේ. අපේ වගකීමක් වශයෙන් අපි සියලු දෙනාම සමාජයට එකතු වෙලා මේ දූරදර්ශී නායකයා ඉදිරියට ගෙනියන්න අපි සියලු දෙනාම කැපවී වැඩ කළ යුතුයි.